ඉතින් ප්‍රිය සහෝදරයනි ආදරණීය හිතවතුනි පුස්තකාලයට ආපු ඔයාව ඉතාමත්ම ආදරෙන් අපි පිළිගන්නවා අද දවසේ ඔයාට අලුත්ම අලුත් අපූර්ව වූ පොතක් සමගින් අපූර්ව වූ චාරිකාවක් යන්න පුස්තකාලය අපි ආරාධනා කරනවා ඉතින් ඔබට ඉඩ ලැබෙන සෑම මොහොතකම පුස්තකාලය සමග එක්වන ඔබ අද දවසේ අපි ඔබේ කාලය ලබා ගන්නේ ශ්‍රී ලංකේ ඉතිහාසයේ පිළිබඳව අපූර්ව විග්‍රහයක් ගෙන එන මෙන්න මේ රොබර්ට් නොක්ස් විසින් රචනා කරන ලද එදා හෙළදිව යන ග්‍රන්ථය ගැන යම් වදනක් සිහිපත් කරන්නට මහනුවර රාජධානී සමයේ ලාංකීය ජන සමාජය මනා ලෙසට විස්තර කරන රොබර්ට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයාගේ නැතින් විවරණය කෙරෙන මේ අපූර්ව කෘතිය ශ්‍රී ලංකීය ඉතිහාසය විතරක් නෙවෙයි ශ්‍රී ලංකීය ඉතිහාසය හා සැබඳිනු සීලම කතන්දර ඔබට ගෙනෙවි. ඉතින් මේ කෘතිය අමරණීය කෘතියක් ලෙසින් ලාංකීය පාඨක හදවත් අතර පමණක් නොවේ. ලොව විවිධාකාර වෙනත් භාෂාවන්ටද ලියවූ කෘතියක් වෙනවා. ඉතින් ඔබ දන්නවා නම් ඩැනියෙල් ඩෙෆෝ විසින් රචනා කරන ලද රොබින්සන් ක්‍රූසෝ නම් මේ අපූර්ව ග්‍රන්ථයටද හේතුපාදක වූයේ මේ රොබර්ට් නොස්ගේ එදා හෙළදිව බව මා මෙහිදී සිහිපත් කළ යුතු වෙනවා. ඉතින් ආදරණීය සහෝදරනි එදා හෙළදිව ග්‍රන්ථයෙන් ඉතාමත් කුඩා කොටසක් ඔබට ගෙන එන්නම්. ඊට හේතුව තමයි එදා හෙළදිව අද හෙළදිවට වඩා අතිශයින්ම වෙනස්. ඉතින් අපූර්ව රසවින්දනාත්මක කෘතියක් වන එදා හෙළදිව ග්‍රන්ථය ඔබ මිලදී ගනිවයි මා අපේක්ෂා කරනවා. ඉතින් පුස්තකාලය අපි ඔබට ලබා දෙන්නේ ග්‍රන්ථය පිළිබඳ යම් විවරණයක් පමණයි. ග්‍රන්ථය ලබාගෙන ඒ කියවීම ඔබ සතුව පවතින කාර්යයක්. ඉතින් අපි යමු එදා හෙළදිවේ ග්‍රන්ථයේ කුඩා කොටසකට. රොබර්ට් නොක්ස් විසින් ඉත අපූර්වවට මෙන්න මේ කොටසින් සිංහලයා යන කවරෙක්ද යන්න විස්තර කරනවා. ඉතින් සිංහලය වනාහි දඹදිවදී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුන්ට වඩා යහපත් අය වෙති. වාග්ය සම්පන්නද වෙති. ඔහු මధుර කතා ඇති අතර ආදර්ශශීලී මිනිසයෝය. සිංහලයාගේ ගුණධර්ම සැකවින් වර්ණනා කළොත් මෙසේය. ඔවුන්ගේ ගමන් ලීලාවද හැසිරීමද ඉතා උදාරය. යම් කිසිවෙක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥානයක් සිංහලයාට ඇත. ඔහු ස්වභාවයෙන්ම මස් කෑමත් මත්පැන් බීමත් අප්‍රිය කෙරෙති. ඔහු කිපෙන සුළු නොවෙති. කෝපයක් ඇති වුවොත් වහා සංසිඳුවාගෙන සමගි වෙති. සිංහලයෝ ඇඳුමින් පිරිසුදුය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කෙරෙති. වැඩි වෙලා නොදනිති. සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීතය. ගමන ඉතා සංවරය. සිංහල ස්ත්‍රීහු අරපයස්සමින් ඉතා දක්ෂය. ස්වාමි පුරුෂෝ සුඛී භාර්යාවන් අතිශයින් විශ්වාස කෙරෙති. සිංහල ස්වාමිදුව මහේශාක්‍ය වුවත් දැසි දස්සන් සිරිතත් සියලුතින්ම සියලු කටයුතු කෙරෙති. සිංහලය උදේ හවස පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කරති. නවගුණවැල් අතින්ගෙන නිතර භාවනා වේදෙති. හොරකම් අතිශයින්ම පිළිකුල් කොට සලකති. කිසිම සිංහලයෙකු කවදාවත් හොරකම් කළ බවක් මම නොදනිමි. සිංහලයෝ කරුණා කරති. පරහට උපකාර කරති. ආගන්තුකයන්ට දයාවෙන් සංග්‍රහ කරති. සිංහලයෝ ළඟ මේ ගුණධර්ම ඇති බව මම අත්දැකීමෙන්ම දනිමි. සිංහලයන්ගේ භාෂාවද සිංහල මෙන්ම පොහොසත්ය. එය මට සෙලිතිය. සුමදුරය අලංකාරය. සිංහලයෝ චතුර කතිකයෝය. සිංහල දීපෙහි එකම හිඟන්නෙක්වත් නැත. ඉතින් ප්‍රිය සහෘදයනි ආදරණීය හිතවතුනි ඔබට පේනව නේද අපූර්ව වූ හෙළදිව අපූර්ව ආකාරයෙන් විස්තර කරලා තියෙන විදිහ. ඉතින් මම ආරාධනා කරනවා එක්වන්න එදා හෙළදිව සමගින්. එපමණක් නොවේ මතක තබා ගන්න අද අප ඔබට ගෙනා මේ ග්‍රන්ථය ඇත්තටම ඔබ වරක් දෙවරක් කියවා ඉන්න එපා. ඔබ මේ ග්‍රන්ථය පුස්තකාලයට ආදරය කරන පුස්තකාලයට ලං වෙන්න කැමති තවත් කෙනෙක් සමග බෙදා ගන්න. ඉතින් ආදරණීය හිතවතුනි ප්‍රිය සහෝදරයනි එදා හෙළදිව ග්‍රන්ථය ගැන තවත් කියනවා නම් එදා හෙළදිව කියන ග්‍රන්ථය and historical relations of the island of Ceylon කියන ඉංග්‍රීසි කෘතියෙන් තමයි සිංහලයට පරිවර්තන වෙලා තියෙන්නේ. ඉතින් මේ එදා හෙළදිව සිංහලයට පරිවර්තනය කළ බන්නේ කෘතහස්ත
පරිවර්තකයෙකු වන ඩේවිඩ් කරුණරත්න මහතානන් විසින්. ඉතින් ප්‍රිය සහෝදරයනි මේ ග්‍රන්ථය උඩරට රාජ්‍ය පිළිබඳව උඩරට රජතුමා පිළිබඳව සිංහලයාගේ සම්පූර්ණ ජීවිත කතාව සිංහලයාගේ සම්පූර්ණ ලයිෆ් ස්ටයිල් එක ඉතාමත්ම අපූර්වට විග්‍රහ කරනවා. රොබර්ට් නොක්ස් කියන නාවිකයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ඔහුගේ ජීවිතයේ අරමුණයිරු ඔහු ජීවිතේ ගත කළ අයුරු සහ විවිධාකාර අභියෝගයන් මුහුණ දෙමින් සිංහල රජුගේ විවිධාකාර හිරිහැරීම් විඳමින් ඉතාමත්ම අපූර්ව දීපවතක් ගත කළ නැවත වරක් ඔහුගේ මාතෘභූමියට ගමන් කරන අපූර්ව කතාව පොත ඔබට හුස්මක් ගන්න නැතුව මේක බලන්න පුළුවන්. එච්චරකට අපූර්ව විදිහට රොබර්ට් නොක්ස් විසින් ඔහුගේ අද්දකීම සජීවීකරණයක් විදිහට ග්‍රන්ථයක් තුලින් ඔබ වෙත ගෙනෙන්න ලබනවා. ඉතින් ප්‍රිය සහෘදයනි නැවත වාරයක් මම ආරාධනා කරනවා මේ පොත පමණක් නොවේයි පුස්තකාලයට එකතු කරලා තියෙන තවත් සුවහසක් පොත් වලට ගිහිල්ලා ඒ පොත් ගැන තියෙන අපේ රිවිව් එක ඔබ අසලා ඔබ නරබලා ඔබට හැකි අවස්ථාවකදී ඒ පොත රැගෙන කියවන්න කියලා මම ආරාධනා කරනවා. ඒකට හේතුව තමයි පුස්තකාලය අපිට ඕන කරන්නේ ඔබව පොත් වලට ආදරය කරන පොත් කියවන කෙනෙක් බවට පත් කිරීම. ඉතින් තවත් සුන්දර මොහොතක තවත් සුන්දර දවසකදී ඔබව හමු වෙනතුරු අදට අවසරයි පුස්තකාලය අපට සමගන්නට ඔබට ආයුබෝවන් ඔබට සුබ අනාගතයක්.